வெரி குட் மார்னிங் தர் பேட்டா தர்மதான அமௌண்ட் வாசனா வந்து பிரீத்தி சுபம சுபம் தேசன சுப தவசக்கியாக பிரார்த்தனை கண்ணோ தாயவசரி தர்வத்தமாய் பந்தேடி கத்துகளா இன்னே ஒகளுண்ட பௌகே சத்திய சாக்கச்சா கரே பிரதிலோம சமானுபாத அந்த பிரதிலோம சமானுபாத்தி இவர கண்ணோ அதோட பிரதிலோம சமானுபாத்தவல அவசான அதிகரே இன்னே அப்ப கதா கர கொஹமது மினிஸ் பய ஹோயாகண்ணே கேலாம் මිනිස් පැය මිනිස් පැය හොයාගන්නේ මිනිස්සු ගානයි පැය ගානයි දින ගානයි ගුණ කරනවා නැත්තම් මිනිස්සු ගානයි දින ගානයි පැය ගානයි ගුණ කරනවා ඒ පැය ගාන හොයන හැටි ඉගෙනනවා කොහොමද පැය ගාන හොයන්නේ මිනිස් පැය ගණන මිනිස්සු ගුණ කිරීම දින වලින් බෙදනවා දින ගාන හොයන්න ඉගෙනනවා කොහොමද දින ගාන හොයන්නේ මිනිස් පැය ගණන මිනිස්සු ගුණ කිරීම පැය වලින් බෙදනවා බලන්න තියෙනවා කියලා නෝට් එකේ කොහොමද මිනිස්සු ගාන හොයන්නේ මිනිස් පැය ගණන පැය ගුණ කිරීම දින වලින් බෙදනවා බලන්න ඒ තියරි හතරම තියෙනවද කියලා පළවෙනි තියරි එක මිනිස් පැය ගාන සමානයි මිනිස්සු ගාන ගුණ කිරීම පැය ගාන ගුණ කිරීම දින ගණන ඒක තියෙනවා තොස්ස රයිට් ඊට පස්සේ පැය ගාන සමානයි මිනිස් පැය බෙදීම මිනිස් පැය බෙදීම මිනිස්සු ගාන ගුණ කිරීම දින ගණන පැය ගාන සමානයි ඒක තියෙනවා තොස්ස රයිට් දින ගාන සමානයි මිනිස් පැය ගාන බෙදීම මිනිස්සු ගාන ගුණ කිරීම පැය ගාන එකක් තියෙනවා අතුස්ස රයිට් ඊට පස්සේ මිනිස්සු ගාන සමානයි මිනිස් පැය ගණන මිනිස් පැය ගණන බෙදීම පැය ගාන ගුණ කිරීම දින ගණන එකක් තියෙනවා අතුස්ස රයිට් මේ යන ප්‍රශ්නාංක එක ප්‍රශ්නාංක එක මිනිස්සුන් දහ දෙනෙකු දිනකට පැය අට බැගින් වැඩ කර මිනිස්සු දහ දෙනෙකු දිනකට පැය අට බැගින් වැඩ කර දින දහයකදී කරන වැඩක් මිනිසුන් 25 දෙනෙකුට මිනිසුන් 25 දෙනෙකුට දිනකට පැය 4 බැගින් දිනකට පැය 4 බැගින් වැඩ කර දිනකට පැය 4 බැගින් වැඩ කර දින කීයකදී නිම කළ හැකිද දින කීයකදී නිම කළ හැකිද දින කීයකදී නිම කළ හැකිද දැන් මේකේ මිනිස්සුත් ඉන්නෝ අයත් තියෙනෝ දිනත් තියෙනෝ රයිට් ඔගොල්ලෝ තෙන්දි කරන්නේ ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය හොයාගන්නෝ ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය එතන පළවෙනි වගන්තිය
පොඩි ෂෝට් නෝට් එකක් ඕන ගහ ගන්න ඕගොල්ලෝ මිනිස්සු දින පැය මිනිස්සු දින පැය තම මිනිස්සු පැය දින රයිට් එහෙම ලැබෙන මිනිස්සු පැය දින මේ තීර විදිහට ලියන්න එහෙම නැත්නම් අපිට පහසු ක්‍රම එක ලියකට මිනිස්සු පැය දින මිනිස්සු 10 දෙනෙක් දිනකට පැය 8 ගානේ දින 10ක් වැඩ කරනවා මිනිස්සු 10 දෙනේ දිනකට පැය 8 ගානේ දින 10ක් වැඩ කරනවා ඒ කියන්නේ ෂෝට් නෝට් එක මෙලක ලියාගත්ත යතුස්ස මිනිස්සු පැය දින කියලා රයිට් ඊට පස්සේ මිනිස්සු 25 දෙනෙක් ඊළඟ ස්ටෙප් එක මිනිස්සු 25 දෙනෙක් දිනකට පැය 4 ගානේ දිනකට පැය 4 ගානේ වැඩ කරන දින ගාන මෙතන දන්නේ නැහැ රයිට් මෙයා තමයි දන්නේ දැන් ඒ ටික හොයා ගන්න ඕන ඉස්සෙල්ලාම හොයන්න ඇස්තමේන්තු කළ පැය ගණන වැඩ ප්‍රමාණය අපි ඒකට කියන්නේ ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය මිනිස්සු ගුණ කිරීම දින ගුණ කිරීම පැය මිනිස්සු ගුණ කිරීම දින ගුණ කිරීම පැය දැන් ඔකට ආදේශ කරන්න මිනිස්සු ගුණ කිරීම දින ගුණ කිරීම පැය වලට ආදේශ කරනවා ආදේශ කළා උත්තරය අරගෙන මේ ගොඩක් අය කැමරා ඔෆ් කරන් ඉන්නේ ළමයි 11 දෙනෙක් කමන්ට කැමරා ඔන් කරන්න බෑ කියලා මැසේජ් දාලා හරිද තමන් මොනවද කරන්න කියලා මට හොයන්න පුළුවන් වෙන්න ඕන අම්මා හරි තාත්තා හරි උදේ නැගිටලා මේ කෙල්ල කොල්ලෝ කරන්නේ මොනවද කියලා බලන්න ඕන රයිට් තමන්ගේ අම්මා හරි තාත්තා හරි නැගිටලා ඉන්න යාට උස්සන් රයිට් දරුවෝ කරන වැඩ පොඩ්ඩක් දෙමව්පියව අවධානයෙන් බලන්න ඕන හැම දූලගේම හැම පුතාලගේම දෙමව්පියෝ ටිකක් ඔය සැත්තකින් ඉඳගෙන පොඩ්ඩක් මේ මොනවද වෙන්නේ කියලා අවධානයෙන් බලන්න පුළුවන් රුපටව මොනවද කරන්නේ ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය මිනිස්සු 25 මිනිස්සු 10 දෙනෙක් දිනකට පැය 8 ගණනේ දින 10ක් පැය 10ක් වැඩ කරනවා 10 වරක් 8 80යි 80 10ෙන් ගුණ කරාම 800යි ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය මේක කියන්නේ මිනිස් පැය 800යි මිනිස් පැය 800ක් තමයි ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය. රයිට් ඔකට මම කතා කරන ශබ්දය ඇහෙනවද
ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් අඩුයි ළමයි හොඳේ. දැන් සූම් එක පාරක් කට් වුණා. එහෙමනම් ගතවන දින ගණන මිනිසුන් 25 දෙනාට ගතවන දින ගණන ගතවන දින ගණන හොයන්න මිනිස් පැය බෙදනෝ දින ගණන අහන්නේ මිනිස්තු ගුණ කිරීම පැය වලින් බෙදනෝ මිනිස්තු ගුණ කිරීම පැය right සමානයි 800යි මිනිස් පැය මිනිස් පැය 800යි 25 ගුණ කිරීම 4ෙන් බෙදනවා 25 ගුණ කිරීම 4ෙන් බෙදනවා මාන 25 ගුණ කිරීම 4ෙන් බෙදුවම කීයක් එනවද කියලා අටසීය බෙදීම 25 400යි. අටසීය සීයෙන් බෙදුවම හරියට වෙනවා අටක්. එහෙරේ පේනද පුතේ? දැන් පේනවද? ඒ පේන දෙක පුතාට. පේනනේ දින 8ක් ගත වෙනවා ගත වෙන දින ගණන 8යි right බලන්න ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 2 දිනකට ඇය 9 බැගින් දින 15ක් වැඩ කරන මිනිසුන් දින 15ක් වැඩ කරන මිනිසුන් 20 දෙනෙකුට මිනිසුන් 20 දෙනෙකුට නිවසක් තනා නිම කළ හැකිය. නිවසක් තනා නිම කළ හැකි නිසක් නිවසක් හදලා ඒ වැඩ ඉවර කරන්න පුළුවන්. මිනිසුන් 8 දෙනෙකු දිනකට පහළව බැගින් වැඩ කරන්නේ නම් මිනිසුන් 8 දෙනෙකු දිනකට පැය 15 බැගින් වැඩ කරන්නේ නම් වැඩ නිම කිරීමට ඕනට ගතවන
දින ගණන සොයන්න. දරුකටව මෙන්න මේ දින 15 කියන එක 18 කරන්න. දින 15 කියන එක මේ උඩ පළවෙනි පාරම දිනකට පැය 9 බැගින් දින 18ක් වැඩ කරන මිනිසුන් 20කට. දිනකට පැය 9 බැගින් දින 18ක් වැඩ කරන මිනිසුන් 20කට. හරි පටන් ගන්න. ළමයි වෙන වැඩ කරන්න හොඳද? මේ වෙලාවේ ගණන් හදන්න තමයි ඔයගොල්ලෝ තියන් ඉන්නේ. ගොඩාක් ළමයි හරිම උනන්දුවෙන්, උවමනාවෙන්, සැලකිල්ලෙන් වැඩ කරනවා. දෙසඳු ඉවරේ පුතේ. දෙසඳු. ආරයිට්. පැය ගාන හෙව්වද? කොච්චර වැඩ තියෙනවද කියලා? මොකට හදාගෙන යන්න?
බලමුනේ. ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය. ෂෝට් නෝට් එකක් ගහගත්තොත් මිනිස්සු දින පැය මිනිස්සු නම දෙනේ නැ මිනිස්සු විසි දෙනේ දිනකට පැය නමය ගානේ දිනකට පැය නමය ගානේ දින 18ක් දින 18ක් ගියාම ගේ හදලා ඉවර වෙනවා මිනිස්සු නම දෙනේ දිනකට පැය 9 ගානේ දවස් 18ක් වැඩ කරාම සම්පූර්ණ පොඩි ගයක් හදලා ඉවර කරන්න පුළුවන් රයිට් ඊට පස්සේ වැඩ කරන්නේ මෙහෙම සැලසුම් කරාට වැඩ කරන්නේ කොහොම නෙමෙයි කොහොමද මිනිස්සු 8 දිනක් කියලා වැඩ කරනවා දිනකට පැය කීය ගානේ 15 ගානේ දවස් 15ක් වැඩ කරනවා පැය 9 නිකන් ඉන්නේ පැය 15ක් වැඩ කරනවා එහෙම වැඩ කරලා තින් දවස් කීයකදී වැඩේ නිම කරන්න පුළුවන්ද කියලා අහන්නේ දින කීයකදී වැඩේ නිම කරන්න පුළුවන්ද එහෙනම් ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය හොයනවා ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය මිනිස්සු මුණ කිරීම දින ගුණ කිරීම පැය මිනිස්සු මුණ කිරීම දින ගුණ කිරීම පැය මිනිස්සු 20ක් දින 18ක් වැඩ කරනවා දවසට පැය 9 ගන්න 9වරක්කට 72යි හතක් ඉදිරි නම්රක්ක 9 7යි 16යි 162යි 20ෙන් ගුණ කරනු දෙකෙන් ගුණ කළ බිඳුවක් ගාමු දෙවරක් 2 4යි දෙවරක් 6 12යි දෙවරක් 2 1 3යි 324යි මිනිස් පැය 324 අකට බිඳුවක් ගාමු 3240යි ඒක හරියට සම්මුතේ දරු පැටව එකට හරියක් දාන්න ඊට පස්සේ හොයා ගන්න ඕන මිනිස්සු 28කට දවසක පැය 15 ගානේ වැඩ කරනකොටින් දින කීයක් වැඩේට යනවද කියලා ඒකට අපි සමීකරණයක් හදාගෙන තියෙන්නේ ගතවන දින ගණන මිනිසුන් කී දෙනෙකුද 8 දෙනෙකුට මිනිසුන් 8කට ගතවන දින ගණන සමානයි මිනිස් පැය බෙදනෝ මිනිස්සු ගුණ කිරීම පැයවලින් මෙයා හොයන්න අනිත් දෙන්නයි ගුණිතේ බෙදනෝ මිනිස්සු ගුණ කිරීම පැයවලින් මිනිස් පැය 3240යි මිනිස්සු 8යි 15 ගානේ වැඩ කරන්නේ පැය 8වරක් 15 3240 බෙදීම 15වරක් 8 120යි 3240 බෙදෙන 120 බිඳුවට බිඳුව කැපෙනවා 324 12න් බෙදෙනවා 12වරක් 2 24යි 8ක් ඉතිරි 84 12වරක් 7යි 12වරක් 7 84යි දින 27ක් ගත වෙනවා plan කරේ දවස් 18න් ඉවර වෙන දවස් 27න් සැලසුම් කරාට වඩා දවස් 9ක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා right හරි අතු සම්බන්ධතර බට වාගතරේ හරියයි හොඳයි ලස්සන හරියක් දා තව එකක් හදමුනේ වැඩ ලේසිය අමාරු නෑ විභාගයට ආවොත් හැමෝටම කරන්න පුළුවන් හරි තාරින්න ඕන ගානක් නෙමෙයි සමීකරණ ටික මතක තියාගත්ත ආසාවෙන් කරන්න පුළුවන් හොඳ ගානක් right තමයි
දවසේ 3 වෙනි ගණන. වැවක පාසි ඉවත් කිරීමට. වැවක පාසි ඉවත් කිරීමට දිනකට පැය 10 බැගින් වැඩ කරන වැවක පාසි ඉවත් කිරීමට දිනකට පැය 10 බැගින් වැඩ කරන මිනිසුන් 15 දෙනෙකුට සති දෙකක් ගතවන බව ගතවන බව එහි සිටි වැඩිහිටි මිනිසෙක් පවසයි. වැඩිහිටි මිනිසෙක් පවසයි. වැවක පාසි ඉවත් කිරීමට දිනකට පැය 10 බැගින් වැඩ කරන මිනිසුන් 15 දෙනෙකුට සති දෙකක් ගතවන බව වැඩිහිටි මිනිසෙක් පවසයි. වැඩිහිටියෙක් පවසන්නේ එයාට අත්දැකීම් දෙනවනේ. මේ ඔයගොල්ලොන්ට එහෙම කියන්න බෑ. හරිනේ? අත්දැකීමක් තියෙන්න ඕන මේක කියන්න. රයිට්? මේ කතාව කියන්නේ වැඩිහිටි මිනිසෙක්. එහෙන් එම කාර්ය කිරීමට මිනිසුන් දින 25ක් තුළ නිම කළේ නම් මිනිසුන් 28 දෙනෙකු දින 5ක් තුළ නිම කළේ නම් මිනිසුන් 28 දෙනෙකු දින 25ක් තුළ නිම කළේ නම් මිනිසුන් 28 දෙනෙකු දින 25ක් තුළ නිම කළේ නම් ඔවුන් දිනකට වැඩ කළ පැය ගණන සොයන්න. ඔවුන් දවසකට කොච්චර පැය ගාණක් වැඩ කරාද කියලා සොයන්න ඕන. පටන් ගන්න. තනියෙන් උත්සාහයෙන් කරගෙන යන්න.
උත්තරේ වල තියෙන කළමේ කීයද ඇය තුනයි බිම්සර උත්තරේ ආවයි පුතේ ඔක්කොම පැය කීයක් වෙන බිම්සර වැඩේ කරන්න 1000 හා හා පුතේ රයිට් හරි Rajan Baba. Dinat hari uttare. Malshan hari. Dulan Sayesha. Right. Hiroshi. Mayangana. Omaya. Litika, right, Manuki, Vibhashi Harida Uttari. Vibhashi Uttari Hariyaduvi. Prabashi gana hadwedo e prabashi right hari utre ki e prabashi aave right hari ridmi gana hadwedo utre ki e pute prayatunai Thank you.
රයිට් බලමු. ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය. ෂෝට් නෝට් එක ගහගමු. ඉස්සර වැඩ ලිහිසි. මිනිස්සු දින ඇස්තමේන්තු කරන්නේ පැය 10ක් දවසට වැඩ කරනවා. මිනිස්සු 15 දෙනෙක්. සති දෙක සති දෙක කියන දින 14. සතිය දවස් 7යි සති දෙකක් කියන දින 14. මාසයක් දුන්නොත් දරුකටව 30ක් ගන්න. 31ක් ගන්නෑ. 28 ගන්නෙත් නෑ. සම්මතයක් විදිහට මාසයක් කියන්නේ දවස් 30යි. එතකොට ඒවන වැඩ කරන්නේ මිනිස්සු 15 දෙනයි. වැඩ කරන්නේ මිනිස්සු 28 දෙනේ. වැඩට යනවා මිනිස්සු 28 පාස් ඉවත් කරන්න. දින 25ක් මේ වැඩේ කරනවා. දින 25ක් මේ වැඩේ කරොත් දවසට පැය කීයක් වැඩ කරනවද කියලා අහන්න. දවසට වැඩ කරන පැය ගණන. ඉතින් අපි ඉස්සෙල්ල හොයනවා ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය. ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය. ඇස්තමේන්තු කළ වැඩ ප්‍රමාණය. මිනිස්සු ගුණ කිරීම දින ගුණ කිරීම පැය. මිනිස්සු 15 දෙනේ දින 14 දවසට පැය 10 ගානේ වැඩ කරනවා. 15 වරක් 4 60යි 6ක් ඉතිරි. 15 වරක් 15යි 6යි 21යි. මිනිස් පැය 2100ක්. මිනිස් පැය 2100ක් වැඩ තියෙනවා. මේ මිනිස් පැය 2100 ආවරණය කරන්න ඕන. රයිට්. මිනිස්සු 28 දෙනෙක් දවස් 25ක් වැඩ කරනවා. අහන්නේ කොච්චර පැය ගානක් ගත වෙනවද කියලා. මිනිසුන් 28 දෙනාට. මිනිසුන් 28 දෙනාට ගත වෙන කාලය. දැන් මේ ගානෙත් මෙහෙම පුළුවන් අදන්න. මේ මැස්සමේන්තු කරාට මිනිසු 10ක් එනවා. දවසට පැය 12 ගානද දවස් දෙකක් වැඩ කරනවා. ඊට පස්සේ ඒ අතරේ මිනිස්සු 4 දෙනෙක් ළඩ වෙනවා. ඉතුරු වෙන කට්ටිය දවසට පැය 18 ගාන දවස් 3ක් වැඩ කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තව 10 දෙනෙක් වැඩට එකතු වෙනවා. දැන් ඒගොල්ලෝ දවස් දෙකක් වැඩ කරනවා. එහෙම වැඩ කරොත් තව කොච්චර කාලයක් දවසට පැය වැඩ කරන්න ඕනද? එහෙම කරන් දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට එහෙම ටියුට් එකක් දාන්නම්. හරිද? ඒ විදිහට අපි එතකොට නිමා කළ වැඩ ප්‍රමාණය හොයාගන්නවා. ඉතිරි වැඩ ප්‍රමාණය හොයාගන්නවා. ඊට පස්සේ තමයි ගන්න සම්බන්ධ වෙන්නේ, රයිට්? අර මිනිස් දින වගේම මේකත් ඒ විදිහට විකාශනය වෙලා ගණන් ගන්න පුළුවන් විභාගයට උනන. රයිට්? මිනිසුන් 28 දිනකට ගතවන කාලය. මිනිසුන් 28 දිනකට ගතවන කාලය හොයන්න මිනිස් පැය බෙදනෝ පැය ගන්න හොයන්න තියෙන්නේ. මිනිස්සු මොන කිරීම දිනවලින් මිනිස් පැය 2100 බෙදනෝ 28 ගුණ කිරීම 25 සමානයි 2100 බෙදීම 28යි 25යි ගුණ කරනවා. 28යි 25යි 25තරක් 8 200.20ක් ඉතිරි. 25තරක් 2 50යි 50යි 20යි 70යි. බෙදීම 700. බිංදු 2ට බිංදු 2ක් කැපෙනවා. 21 3ෙන් බෙදුව 7ෙන් බෙදුවම පැය 3යි ගත වෙන්නේ. හරිම ලේසි. ගතවන කාලය පැය 3යි. හරියට සඳහන්වනේ. රයිට් හරි. ලියන්න ඊළඟ ගණන. දැන් මම මේක ටිකක් වෙනස් වෙන වෙන පැත්තකට එනවා. අද දවසේ 4 වෙනි ගණන. ඇයට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරන
மோட்டார் ரத்தைய கட்ட பேட்ட கிலோமீட்டர் ஹெட்டக்க வேகியை கமாங்க மோட்டார் ரத்தைய கட்ட ஏ நகரையே சிட்ட ஏ நகரையே சிட்ட பி நகரையட்ட யாமட்ட ஏ நகரையே சிட்ட பி நகரையட்ட யாமட்ட ඇය හතරක් ගත වේ. මෝටර් රථය කයට කිලෝමීටර් 80ක වේගයෙන් මෝටර් රථය පැයට කිලෝමීටර් 80ක වේගයෙන් මෙම දුර ගමන් කරන්නේ නම් පැයට කිලෝමීටර් 80ක වේගයෙන් මෙම දුර ගමන් කරන්නේ නම් ගතවන කාලය සොයන්න ගතවන කාලය සොයන්න ගාන කියවල බල එම දුර ගමන් කරන්නේ නම් ගතවන කාලය සොයන්න මේ ගානේ රාශි දෙකක් තියෙනවා රයිට් දරුබටව එකක් තමයි වේගය එක තමයි 60 කියලා පෙන්නන්නේ අනිත් රාශිය තමයි දරුබටව පැය 4 කියන්නේ කාලය මේ ගානේ රාශි දෙකක් තියෙනවා එක රාශියක් වේගය අනිත් රාශිය කාලය වේගය පැයට කිලෝමීටර් 60යි km/h එක වේගය පැය 4යි 4යි h කාලය පැය 4යි වේගය පැයට කිලෝමීටර් 60යි කාලය පැය 4යි වේගය පැයට කිලෝමීටර් 80යි මෙතන ෂෝට් නෝට් එක කාලය දන්නේ නැහැ අපි කාලය හිතාගමු t කියලා කාලය දන්නේ නැහැ වේගය පැයට කිලෝමීටර් 60යි කාලය පැය 4ක් යන මේ දුර ගමන් කරන්න. වේගය පැයට කිලෝමීටර් 80ක් වුණාම මේ දුර යන්න ගතවන කාලය හරිය අපි දුන්න නගර දෙක මෙහෙම කියලා දෙන්නේ. මේ තමයි A නගරය මේ තමයි B නගරය. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් යනවනම් පැය 4කදී යන්න පුළුවන්. sorry 60ක වේගයෙන්. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් යනවනම් කොච්චර පැය ගානක් යනවද දන්නේ මට කියන්න ඕගොල්ලෝ
පැයට කිලෝමීටර 60ක වේගයෙන් යනවා නම් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න පැය 4ක් ගත වෙන නිසා පැයට කිලෝමීටර 80ක වේගයෙන් යනකොට ඒ නගරයේ ඉඳලා බී නගරය යන්න ගතවන කාලය අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා. ඒක තේරෙන්නේ අතොස්ස? තේරෙන්නේ නැති අතොස්ස නම් ආයි කියලා දෙන්න. මම බලන්න උදාහරණයක් කියනවා. ඔයාලා ඉස්කෝලේ යනවා තාත්තත් එක්ක. තාත්තත් එක්ක පැයට කිලෝමීටර් 60ක වේගයෙන් යනකොට විනාඩි 10ක් ගියා නම් තාත්තත් එක්ක පැයට කිලෝමීටර් 80ක වේගෙන් ආවොතින් විනාඩි 10ට වඩා අඩු කාලයකින් එන්න පුළුවන්ද වැඩි කාලයකින් එන්න පුළුවන්ද? අඩු කාලයෙන් එන්න පුළුවන්. ඒක පැහැදිලිනේ. ඔව්. ඒකට දරුපැටව වේගය වැඩි වෙනකොට කාලය මොන වෙනවද? අඩු වෙනවා. මේ රාශිය වැඩි වෙනකොට මේ රාශිය අඩු වෙනවා. සමය අනුලෝම සමානුපාත නෙමෙයි, ප්‍රතිලෝම සමානුපාත. පටන් ගමු ලියන්න. වේගය කාලය, වේගය කාලය, වේගය පැයට කිලෝමීටර් 60යි, කාලය පැය 4යි. වේගය පැයට කිලෝමීටර් 60යි, කාලය පැය 4යි. වේගය පැයට කිලෝමීටර් 80යි, කාලය දන්නේ නැටි. අපි ලියන මේ ප්‍රතිලෝම සමානුපාත වේ. මෙය ප්‍රතිලෝම සමානුපාත වේ. T තමයි හොයන්න ඕන. T තමයි හොයන්න ඕන. පටන් ගන්න T ගෙන්. T බෙදීම 4 සමානයි. ප්‍රතිලෝම සමානුපාත වල සමීකරණේ වම් පැත්ත ඉරෙන් යටින් පටන් ගත්තොත්, සමීකරණේ වම් පැත්ත ඉරෙන් යටින් පටන් ගත්තොත් දකුණු පැත්ත පටන් ගන්නේ කොයි පැත්තෙන්? උඩින් පටන් ගන්න. එතකොට අනුලෝම සමානුපාත T වලින් පටන් ගත්තොත් මෙතන පටන් ගන්නේ 80. මේ පැත්ත ලියන්නේ 80 බෙදීම 60. ප්‍රතිලෝම සමානුපාත වලදී අනිත් පැත්ත ලියන්නේ මාරු කරලා 60 බෙදීම 80. 60 බෙදීම 80. දැන් T හොයන්න. බෙදීම 4 අනිත් පැත්තට යනවා, ගුණ කිරීම 4. T සමානයි 60 බෙදීම 80 ගුණ කිරීම 4. බිඳුවට බිඳුව කැපෙනවා. 6 වරක් අතර 24යි, 24 බෙදීම 8. 24 8න් බෙදුවම 3යි. එහෙනම් යටින් ලියන්න පුළුවන්. ගතවන කාලය පැය 3කි. ගතවන කාලය පැය 3. තේරෙනවා අතොස් සඳහනනේ? රයිට්. ගතවන කාලය පැය 3. තව ගානක් හදමු. ලියන්න ප්‍රශ්න අංක 5. පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කරන, පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කරන මෝටර් රථයකට ඒ නගරයේ සිට බී නගරයට යාමට පැය 6ක් ගත විය.
சயங்க தெரிய எம மோட்டர் ரத்தைய ஆபசு பி நகரையட்ட ஆபசு பி நகரே சிட்ட එම මෝටර් රථය ආපසු බී නගරයේ සිට ඒ නගරයට ඒමට පැය 8ක් ගත කළේය. පැය 8ක් ගත කළේය. මෝටර් රථය ආපසු පැමිණි මෝටර් රථය ආපසු පැමිණි වේගය සොයන්න මෝටර් රථය ආපසු පැමිණි වේගය සොයන්න පටන් ගන්න රයිට් උත්තරය යනවා පැයට කිලෝමීටර් 75යි කියලා. හරියට සර්. රයිට් පැයට කිලෝමීටර් 75යි කියලා උත්තරය. තව පොඩි වෙලාවක් දෙන්න.
වේගය කාලය වේගය පැයට කිලෝමීටර් 100යි කාලය පැය 6යි වේගය පැයට කිලෝමීටර් ගන්න දන්නේ එක v හරි කමට කැමැති අකුරක් ගන්න පුළුවන් a ගතවන කාලය පැය 8යි ගතවන කාලය පැය 8යි දරුවනේ වැඩි කාලයක් ගත වෙන නම් වේගය මොනව වෙන්න ඕනේ කලින්ට වඩා කාලය වැඩි වෙලා තියෙනවා. කාලය වැඩි වෙන නම් මොකද වේගයට වෙන්න ඕන? වේගය අඩු වෙන්න ඕන. ඔව් මෙයා අඩු වෙනවා කියන්නේ මෙයා වැඩි වෙනකොට මෙයා අඩු වෙනවානේ. එහෙනම් අපි දෙතනින්ම ජැජ්මන්ට් එකක් ගන්න විනිශ්චයක් කර ගන්නෝ. මේක ප්‍රතිලෝම සමානුපාතයි. මෙය කටපාඩම් කරලා ගන්නෑ. හිතලා මේක කරන්නේ. මෙයා අඩු වෙනවා මෙයා එක වැඩි වෙනවා එතකොට මෙයාට මොකද වෙන්නේ කියලා කල්පනා කරනවා කල්පනා කළා තමයි මේ වාක්‍යයට එන්නේ මෙය ප්‍රතිලෝම සමානුපාත වේ ප්‍රතිලෝම සමානුපාත වේ එම නිසා ඒ වලින් තමයි පටන් ගන්න. ඒ බෙදීම 100 මෙයා මෙයාගෙන් බෙදනවා මෙතන පටන් ගත්ත යටින් නම් ප්‍රතිලෝම සමානුපාතම අනිත් පැත්ත පටන් ගන්න උඩින් අට හය බෙදීම අටයි හය බෙදීම අටයි ඒ හොයන්න බෙදීම 100 අනිත් පැත්තට ගන්න ගුණ කිරීම 100 හය බෙදීම අට ගුණ කිරීම 100 හතර වරක් දෙකයි හතර වරක් 25යි දෙවරක් එකයි දෙවරක් තුනයි ඒ සමානයි 25 වරක් 3 ඒ සමානයි 75. ඒ කියන්නේ දෙවැනි වර වේගය. එහෙනම් වේගය ආපසු වෙන වේගය 60 කිලෝමීටර් 75යි. හරි ගන්නකෝ. ආපසු වෙන වේගය 60 කිලෝමීටර් 75යි. ආපසු වෙන වේගය 60 කිලෝමීටර් 75යි. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ප්‍රතිලෝම සමානුපාතවල තියෙන විශේෂ අවස්ථාව. බලන්න මේ ගානේ වේගය කාලය. වේගය පැයට කිලෝමීටර් 100යි. කාලය පැය 6යි. වේගය පැයට කිලෝමීටර් 75යි කාලය පැය 8යි. ඔර පළවෙනි අවස්ථාවේ කියන්නේ පළවෙනි වදන්තියේ රාශි දෙකක් තියෙනවා. හොඳට අහගන්න. එක රාශියක් වේගය අනිත් රාශිය කාලය එක රාශියක් වේගය අනිත් රාශිය කාලය මොකද කරන්නේ මේ රාශි දෙක ගුණ කරනවා එකම රාශිය නෙමෙයි ගුණ කරන්නේ අවස්ථාවට ගැලපෙන රාශි දෙක ගුණ කරනවා 100 ගුණ කරනවා 6න් 100ව 6ක් 600 ඊට පස්සේ දරුවටව දෙවෙනි අවස්ථාවෙත් රාශි දෙක ගුණ කරනවා 75යි 8යි ගුණ කරනවා 75යි 8යි 8වරක් 5 40.4ක් ඉතිරි 8වරක් 7 56යි 0.6යි 60යි 75 වටක් 600යි right බලන්න 100ව 6ක් 600යි 75 වටක් 600යි ඒ කියන්නේ මේ දෙන්නේ ගුණිතයත් 600යි මේ දෙන්නේ ගුණිතයත් 600යි රාශි දෙක එකම රාශියකට සමාන නම් රාශි දෙක එකම රාශියකට සමාන නම් ప్రత్యක්ෂ වෙදිකරා මේ පළමු රාශි දෙක අනිවාර්යෙන් සමානයි රාශි දෙක මේ දෙන්නේ ගුණිතයත් 600යි මේ දෙන්නේ ගුණිතයත් 600යි මේ දෙන එකක් නිසා මේ දෙන අනිවාර්යෙන් සමානයි එන අපර නිගමනයක් ගන්න පුළුවා 100 ගුණ කිරීම 6 සමානයි 75 ගුණ කිරීම 8 කොහොම ප්‍රත්‍යක්ෂ ඕනේ පොළ සාමාන්‍ය දැනුමින් අපිට කියන්න පුළුවන් මේ පැත්ත 600යි මේ පැත්ත 600යි එහෙනම් මේ දෙන්න අනිවාර්යෙන් සමානයි 100 ගුණ කිරීම 6 75 ගුණ කිරීම 8ට සමානයි ඒක තේරෙන අතොස්ස right හොඳයි 100 ගුණ කිරීම 6යි 75 ගුණ කිරීම 8යි අනිවාර්යෙන් සමානයි මේව වෙන්න හේතුව තමයි මේ ගානේ තියෙන රාශි ප්‍රතිලෝම සමානුපාත නිසා දැන් මේක
අනුලෝම සමානුපාතවල ඕක වෙන්නේ නැහැ. මම අනුලෝම සමානුපාතවල දීම ගන්න. Right? පැන්සල් 3ක මිල රුපියල් 30යි. හරිනේ. පැන්සල් 3ක මිල රුපියල් 30යි. පැන්සල් 5ක මිල රුපියල් 50යි. පැන්සල් 3ක් රුපියල් 30යි. පැන්සල් 5ක් රුපියල් 50යි. එක පැන්සලක් 33ෙන් බෙදුවම 10යි. එක පැන්සලක් 10යි. 55ෙන් බෙදුවම එක පැන්සලක් 10යි. මේ වගන්ති දෙක සත්‍යයක් කියලා තේරෙනවා නම් තේරණ අතුස්සන්න මේක ඇත්ත කියලා මේක සත්‍ය ප්‍රකාශ දෙකක් කියලා පේන අතුස්සන්න. Right, hari. ප්‍රකාශ දෙක සත්‍යයක්. දැන් ප්‍රතිලෝම සමානුපාත වගේ අපි ගුණ කරලා බලමු. මෙතන පළවෙනි රාශි දෙක 3 වරක් 30 90යි. Right? දෙවෙනි රාශි දෙක 5 වරක් 50 250යි. දෙක සමාන වෙන්නේ නැහැ. මේ දෙක සමාන වෙන්නේ නැහැ. ඒ නිසා මේ තියරි එක එන්නේ ප්‍රතිලෝම සමානුපාත වලටම විතරයි. ඒකේ ආවෙනික ලක්ෂණයක්. හරිද? අපිට එකහන්දා කියන්න පුළුවන් ප්‍රතිලෝම සමානුපාත වල පළමු රාශි දෙක ගුණ කරාම එන උත්තරයත් දෙවැනි රාශි දෙක ගුණ කරාම එන උත්තරය නියතයක් කියලා. අපි මේ නියතයට ගන්න k කියනවම නියතයක් කියලා k කියලා ගන්න පුළුවන්. පළමු රාශි දෙක ගුණ කරන උත්තරේම තමයි දෙවැනි රාශි දෙක ගුණ කරාමත් එන උත්තරේ. ඔන්නඔකට කියනවා VGA ස්වභාවය කියලා. ප්‍රතිලෝම සමානුපාතවල VGA ස්වභාවය. එහෙනම් ප්‍රතිලෝම සමානුපාතවල VGA ස්වභාවය කියන්නේ පළමු රාශි දෙකේ ගුණිතයත් දෙවැනි රාශි දෙකේ ගුණිතයත් ගත්තාම يعني පළමු අවස්ථාවේදී රාශිවල ගුණිතයත් දෙවන අවස්ථාවේ රාශිවල ගුණිතයත් නියතයක් වීමට කියනෝ ප්‍රතිලෝම සමානුපාතවල VGA ස්වභාවය කියලා. Right? ලියන්න ප්‍රතිලෝම සමානුපාතවල VGA ස්වභාවය. ප්‍රතිලෝම සමානුපාතවල VGA ස්වභාවය. පොඩි මාතෘකාව අනු මාතෘකාව ප්‍රතිලෝම සමානුපාත වල VGA ස්වභාවය ප්‍රතිලෝම සමානුපාත වල VGA ස්වභාවය ලියන්න පළමු අවස්ථාවේ රාශිවල ගුණිතය සහ දෙවන අවස්ථාවේ පළමු අවස්ථාවේ රාශිවල ගුණිතය සහ දෙවන අවස්ථාවේ රාශිවල ගුණිතය එකම නියත සංඛ්‍යාවක් ලැබෙන නිසා එකම නියත සංඛ්‍යාවක් ලැබෙන නිසා බෝගාවට කැමරා ඔෆ් කරලා කොහෙද ගියේ? ඔකෝ කැමරා ඔෆ් වුණේ මල්ලේ. ඒ මොනවද කනවද? Right? කවුද ළඟ ඉන්නේ? ඕ එන්නවද? බඩගිනිද? Right? පළමු අවස්ථාවේ රාශි දෙකේ ගුණිතයත් දෙවන අවස්ථාවේ රාශි දෙකේ ගුණිතයත්
එකම නියත සංඛ්‍යාවක් ලැබෙන නිසා එකම නියත සංඛ්‍යාවක් ලැබෙන නිසා අවුනේ පුතේ පළමු අවස්ථාවේ රාශි දෙකේ ගුණිතයත් දෙවන අවස්ථාවේ රාශි දෙකේ ගුණිතයත් එකම සංඛ්‍යාවක් ලැබෙන නිසා එකම නියත සංඛ්‍යාවක් ලැබෙන නිසා එම නියත සංඛ්‍යාව කැපිටල් K ලෙස ගනු ලැබේ. එම නියත සංඛ්‍යාව කැපිටල් K ලෙස ගනු ලැබේ. මෙය වීජීය ආකාරය ලෙස අර්ථ දැක්වේ. මෙය වීජීය ආකාරය ලෙස අර්ථ දැක්වේ. වීජීය ආකාරය ලෙස අර්ථ දැක්වේ. අදපාරින් කොට කර දාන්නම. ගානක් හදමු ලියන්න. ප්‍රශ්න අංක 1. කඳවුරක ඇති ආහාර තොගයක් සෙමනුන් 200කට දින 6කට ප්‍රමාණවත්ය. සෙමනුන් 200කට දින 6කට ප්‍රමාණවත්ය. එම ආහාර තොගය සෙබළු 100කට දින කීයකට ප්‍රයෝජනවත් දැයි සෙබළු 100කට දින කීයකට ප්‍රයෝජනවත් දැයි වීජීය ක්‍රමයට සොයන්න.
శ్రమను తీయకట దినకీయకట ప్రయోజనవద్దై వీజీయ క్రమేట సహన. వీజీయ క్రమే ఉన్నాయి ఇతనికి అనుభవం అండి, రైట్? ఇతనికి ఉదయంకి ఉత్తరే ఉత్తరే ఇతనికి దవస్ కీయకట దవస్ దెకాద్ దవస్ దొలాద్ తునాద్ దొలాద్ దవస్ దొలాకట ఎత్తి శివలు గాన వెడి అడ్డు వెనకొట కన్న పులాన్ దవస్ గాన మనం ఎనివై వెడి వేను కన్న పులాన్ దవస్ గాన వెడి వేను రైట్ దవస్ దొలాకి లోకలు దండవాలి అప్పుడు దాన్ని గాన అందము షార్ట్ నోట్ గాన శివలు దిన శివలు దశీయకట దినహాయ శివలు సీయకట దినగాన దాన్ని అప్పి ఇస్కీలగము దొలాయి కిలో దాకా తర్వాత ఇక దాన్నే కిలో ఇతర ఇస్కీలగము నా పొడ్డ కలిగా వీజ్య క్రమేకినగత్తాని పలవెని అవస్థావే రాశి దగ్గే గుణితయ కాట సమాన కన్నమే రైట్ మంగు పలవని వస్తావే గుణితే ఇంగ్లీష్ అకురాది లేకుండా సమాన తరగండి ఇలా కాటే ఏ అకురట అక్కడ మేదన్నే గుణితే కాట సమాని కేట సమాన పలవని వగంతి తెలియను పలవని వగంతినే అత్తనం కాదని పియవర దేశీయ గుణగిరి మహాయ సమానైకే పలవని స్టెప్ ఇక ఏకేమ తీయన్నారు నిన్న దేవుని స్టెప్ కోమిలి అనుకుతా సీయ గుణగిరి ఏకత్ కాడ సమానే ఏత్ కేట సమానే సీయ గుణగిరి సమానైకే దాని దరుపేట ఓగోళ్ళు హోయాన్నోన ఎక్స్ట్రా లాగే సమీకరణ దెకాకు లేయండి పొడుగా ఇకమ సమీకరణ దేవి దిగాలి అని పొడుగా ఇక దేశీయ గుణగిరి మహాయ సమానే కీయటే సీయ గుణగిరి తర్వాత దేశీయ పడం కత్తే లేదా స్త్రీ పడం కత్తే సీయ గుణగిరి సమానాయి దేశీయ గుణగిరి మహాయ దగ్గరంటే హోయాన్నో ఎక్స్ నే ఏకాంత ఒకళ్ళు గడ్డే పటంగాన్నో ఎక్స్ తీన సమీకరణ ఎక్స్ తీన పెత్తేంది ఎక్స్ నది పెత్తేంది ఎక్స్ తీన పెత్తేంది నాకు గోమే అప్పు ఇయ్యండి సీయ గుణగిరి ఎక్స్ సమానాయి దేశీయ గుణ ఇక్కడ కటపాడం కరన్నాయి కూడా కల్పనాకల వెడే కరా వెడే లస్తనాయి సీయ గుణగిరి ఎక్స్ సమానాయి దేశీయ గుణగిరి హాయ సీయ గుణగిరి ఎక్స్ సమానాయి దేశీయ గుణగిరి హాయ ఎక్స్ అన్న గుణగిరి సీ అని పెత్తన కారణం గుణగిరి సీ అని పెత్తనకి ఆ మొన సీ అత్తనాయి సమానాయి దేశీయ గుణగిరి మహాయ బెదను సీ బిందు దెక్కట బిందు దెక్క కెపెను ఎక్స్తమానాయి దేవరాఖాయ ఎక్స్తమానాయి దొలహ హరినే దొలహ అనేది ఉత్తరే కొలు అయితే ఇంకే రైట్ ఎక్స్తమానాయి దొలహ దగ్గర అప్పగిలు వీజీయ క్రమేట అదనవ కీయల ఎత్తకొలిగిన కండవుడు మేఘాలియాగా వీజీయ క్రమేట హదండోన లబన సత్య పుతా కరాన్ని ఎకొలొస్తని పాఠం దత్త నిరూపణ పాఠం వల్ల తీయన్న ఎకొలొస్తున్న పాఠం కరాన్ని మగులంట మేకేం దాను ఒకటి ఉట్టక విపన్నకే దూరా మా ఇటు ఉట్టక దాను మగన్న పంతి దరు ఉంటుంది మగ పులువంగ ఎన్న గీల ఏమైనా నన్ను కతూస్తాను వల్ల కథాకర ఇసుకోలేదు రావడం కథాకర నిన్ను మనం
ඉන්නවා ඔව් තව කවුද එක්කලා කතා කරේ ඔව් ඔයා යසත්ම නේද ඔව් අනිත් අයන අතුස්සන බල ජොට් අයන මහනි පිටු ටික බලන්න රයිට් එක්කෙනයි ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ටම රෙකෝඩින් එක දාන්න පස්සේ බලන්න හරි පාන්දරුවනේ ළමෝ දත්ත නිරූපණයට පාඩම දත්ත නිරූපණයේ පාඩම ඔලු බලලා තියන්න ඕන හොඳේ ටියුට් එකක් දාන එකත් කරලා තියන්න ඊට පස්සේ ලියන්න උදාහරණ දෙක මේ ගාන ලියාගෙන එක හෝම්වර්ක් වලට කරන්න වීජ ක්‍රමයටයි හදන්නේ ඉඩමක වල්පැල නෙලීමට ඉඩමක වල්පැල නෙලීමට මිනිසුන් 15 දෙනෙකුට ඉඩමක වල්පැල නෙලීමට ඉඩමක වල්පැල නෙලීමට මිනිසුන් 15 දෙනෙකුට දින 10ක් ගතවන බව දින 10ක් ගතවන බව අනාවරණය විය. ඒ සඳහා මිනිසුන් 25ක් වැඩට යෙදුවහොත් ඒ සඳහා මිනිසුන් 25ක් වැඩට යෙදුවහොත් ගතවන දින ගණන වීජීය ක්‍රමයට සොයන්න. ඔවල 10 2 අභ්‍යාසයක් කරලා තියන්න ඕන. 10 2 අභ්‍යාසයක් කරලා තියෙන රයිට්. එහෙනම් දල්පට අදට වැඩ නවත්තනවා. බල හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයි බා දල්පට ආව. Thank you.